සසාද සදුු ගරුතර මහා සංගරත්නය අවසරයි වාසනාවන්ත සෙදහෙවත් පිවතුනේ අද ගාල්ල මහමෙ වුනාව භාවනා අසපු පුුණ්්‍ය බහොමිය දෙදහස් විසි දෙක වර්ෂය කටින මහාපුුණ්්‍ය මංගල්ලේ කටින මහා පංකම සිද්ධ කරලා ඒ රැස්කරගත්තා වූ පින දරාගෙනයි මේ සැදැහවතුල්ලා කවුරුත් බණපදශ්‍රවණය කිරීම පිණිස මේ ශලාවේ තැන්පත්වෙලා සිටින්නේ. අද මේ උතුම් ධරමානුශාසනාව මේ කටින මහා පංකමේ මෝලිකත්වය දරණ පංවත්. ලී චතුරංග ගුරතුමා බොහෝ දරුවන්ගේ නැතු පාදන ලගී චතුරංග ගුරුපියාණන් මේ උතුම් සද්ධරම දේශනාව ධර්මදානයක් විදිට ශ්‍රද්ධහාරූපවාහිනි ඔස්සේ ලෝකේටුම ලබාදිෙන්ට කල්පනා කරපු නිසා අද මේ බණපදේ සැදැවතුල බොහෝදිනකුටත් අහන්ට ලැබෙනවා. අ මේ බනපදේදී ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ සැදෑව තුල්ලා රැස්කරගත්ත මහා පිංකමක පුුණ්්‍ය වර්ණනාව කටිනය කියන මහා පිනේ කටිනානි සංස වර්ණනාව කියනි එක සරලව තීරුම් ගඩු මෙහෙම. පිංග තුල්ලා රැස්කරගත්ත මේ කටින පින කියලා කියන්නේ ගොඩාක් වටින මැනිිකක් කියල හිතන්න ගොඩාක් වටින මැනිිකක් පිංවතුල්ලාට ලැබුණා. මැනික කියනෙක කොහොමත් වටිනෝ. අද මේ කටිනාව නිසංස බණපදය කියලා කියන්නේ. ඒ මැනික උපදානෝ වගේ. මැනිකක් ඔප වැටෙන්ට ඔප වැටෙන්ට ඒ මැනිකේ වටිනාකම තව තවත් වැඩිවිනෝ. එනිසා තමුන් රැස්කර ගත්ත කටිනපින මැනිකක් වගේ නඟ. බණපද අහගනිින් ැහැම වාරයක් පාසාම ඒ කටින පිනය කියන මැනික ඔපවට්ට්‍රා ගැන්ට ලැබෙනවා. තතායගත සම්මා සම්බු දුරජාණන් වහන්සේ අපට දේශනා කළ අවවාදයක්. නබජේපාපකමිත්තේ නැබජයේ පුරිසාධමේ බජේතමිත්තේ කල්්‍යානේ බජේත පුරිසුත්තමි බුදුරජාණන් වහන්සේ වදාලා න බජී පාපකි මිත්ති තමන්ගේ ඇසුරට අරගණ්ඩිපා පවිටංව න බජී පුරිසාධමි අදමියන් ඇසුරු කරන්ඩිපා. බජීත මිත්ති කල්ලයානි ඇසුරු කරනවානම් ඇසුරට ගන්ත්‍ර කල්්‍යයාන මිත්‍රය බජීත පුරිසුත්තමි තමන්ගේ ඇසුරට තමන්ගේ භජනයට උතුම් මිනිස්සුන්ම එකතු කර ගන්ට. අද මේ හැම්ම පින්කමම්ම පිගතුනේ. කල්්‍යයාාන මිත්‍ර ඇසුර ලැබූ නිසා. අද මේ හැම්ම පින්කමම්ම පවිටන්ගේ ඇසුරෙන් ඇත්තිෙච්චි නිසා. අපි මේ හැම පිනක්ම කරගන්නේ. අපිට එක්ක මේක කල්්‍යයානමිත්‍රයෙක් මන ගැහුණු නිසා. අපි කාගේ කල්ලයාන මිත්‍ර මාගේ ගුර දේවෝත්තම අරම පූජනීය පින්වල් ලොකු ස්වාමින් වහන් සිට අප හැමදි නාග වන්දනාව වේවා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ගායුස සම්පත්තිය ලබත්වා සාදු සාදුසාදුු අදදවස මේ සැදැහැවතුල්ලා කටිනපින කියන ජීවිතයක් ඇතුළෙේ කරගණ්ඩ ලැබෙන අත්තිසය දුර්ලබ පිංකම කරගත්තා. පංගතුනේ කටිනපින කියලා කියන්නේ. ඩා විසේසක. කටින ජීවර පූජාව කියල කියන්නේ මේ සම්බුද්ධ ශාසනයක් ඇතුළි මහා සංගරත්න අනුග්‍රහය නැතුව කිසිම විදිහකින් කරගඩ බැරි එක. සාමාන්‍යෙන් පින්වතුල්ලාට සිවුරක් පූජා කරන්ට හිතුනොත් සිවුරක් යම් කඩයකින් අරගෙන එක්කෝ තමන් සිවරක් සකස් කරල ඒ සිවුර අරගෙන ැවිල්ලා තමන්ට හිතෙන වෙලාවක හිතෙන ස්වාමීන් වහන්සේ නමකට හිතෙන කාලෙක පූජය කරගන්න පුළුවන්. ඇැබයි කටින පිනක් එහෙ උපද දන්නට බෑ. කටින පින උපත් දන්ට නම් මහා සංගයා අනුග්‍රහා කරන්ට මෝන අපේ පින්වත් ලගේ චතුරංග මහත්මා මේ අසපු පුන්නෙ බොහමිය මුල් කරගෙන කටින පින්කමක් කරගන්නඩ ඕන කියලා හිතනකොට මුලින් මේ කතා කළේ කාත්ත එක්කද. මේ පුුණන්නි බොහොමියේ වැඩවසන අපේ පූජනය මහා සංගරත්නයක් එක්කනි. මහාසංගරුවන් වහන්සේ කටින පින්කමට අවසරයක් ලබා දුන්නා. මහාසංග හා අවසරය ලබා නො දුන්නා නං කටින පින උපත්දන්න බෑ. කටින පින්කම වෙනුවෙන් බොහෝකාලයක් හිතලා හිතල පින්වතුල්ලාගේ කටින පින්කමටන්ගත්ති. ඇසල මාසේ පුරපසොලොස්වක පූය දවසේ ලකි චතරන්ග මහත්ත්‍යය ඇතුළු මේ සැදැවතුල්ලට මත කඇති ස්වාමීන් වහන්සේලාට ඇසල පොය දවස ආරාධනා කලානේ ස්වාමීනයේ මේ වස්තුම් මාසය ඔබවහන්සේලා මේ වෙහෙරේ වැඩයින්ටෝන අපි ඔබහන්සේලාට සිව්පසයෙන් කිසිී අඩුවක් කරන්නේ අපි ඔබවහන්සේලාගේ සිව් පස පහසු ඔක්කෝ මහදනවා අපිට මේ කටින පිනව. රැස්කර ගන්ට අනුග්‍රහ කරන්ටය කියලා බාරාධනා කළ ඒආරාධනාව මහාසංගයක් පිළිගත්තා එසේ පිළි නොගත්තා නම් ඔබට කටින පිනක් උපත් දැන්න බෑ. මහාසංගයා වහන්සේ වස්තුම් මාසයක් ඉතාම ගෞරවී වස්කඩාගන්නේ නැතුව සිල්රැක්ක. වස්කඩා ගත්තා නම් පිග තුල්ලාට කටින පින උපදදට ලැබින්නේ. එතක මේ කටින පින්කමට ඇත්තටම සැදැවතුරල්ලා කටින පිනාක රැස් කරගෙන. මහාපිනක් දරාගෙන මෙහි තැපත්වෙල ඉද්දි පිංගතුලක හිතේ. අනි වාරම්ම රැඳෙන්ටෝන අපිට මේ පින උපත්්දන්න උදව් කළි මේ අස්සපු බොහොමියේ මහා සංගරත්නයයයි. මේ ගාල්ල මහමවුනාව භාවන අසපුයි ගෞරවනීය සංගෝපස්ථයක ස්වාමින්න් වහන්සේ අනුසාසක ස්වාමීන් වහන්සේ වන අපගේ පින්වත්. ගරනෑගල ධමාරාම ස්වාමින්න් වහන්සේ ඇතුළු පූජනය ගරුතර මහා සංගරත්නය නිසා අද සැදෑහව තුල්ලාට ජීවිතේ කර ගන්ට ලැබෙන අත්ති දුර්ලබ පින්ංකමක් වන. කටින මහා පින රැස්කර ගැන්ට වාසන වැඩබන මේ පිනට අනුග්‍රහ කළ අපේ මහා සඟරුවන් වහන්සේ නිදුක්කව නිරෝගව දීර්ගායුස සම්පත්තිීම ලබත්වාසාදුු සා සා පිංගතුනේ කල්ලයානමිත්‍ර සත්පරුස ඇසුරක සුන්දරත්වය වටිනාකම කොයි තරන්ද කියලා දැනෙන කටින පින්කමක් තම යද දවසී මේ විදිහෙට සිද්ධ වෙන්නේ. මොකද අද මේ කටින පින්කමේදී අපට ගොඩාක් දකිට ලැබෙනවා. තරුණ දූ ලපුතා ලබො හෝමයක් මේ පින්කම වෙනුවන්. සහ සම්බන්ධ වෙලා මේ පංකම සාර්ථක කරගැන්ට්‍ර ඒ දරුවන්ගේ සියලු උදව්ව ලබා දෙන හැටි. තරුණ වයස ඉන්න මේ දූලපුතලට මේ වගේ උතුම් පින්කමකට සහ සම්බන්ධ වට ලැබුණේ තමන්ට මුණ ගෙහිච්චි තමන් අධ්‍යාපනය ලබන්ට්‍රය කියල උපකාරක පන්තයකට යනකොට ඒ පන්තතිීදී මුණ ගෙහිච්චි. කල්ලයානොමිත්‍රයක් නිසා. අද මේ කටින පින්කම මූලිකත්වය අරගෙන සිද්ධ කරන පින්වත් ලකී චතුරංග ගුරුපියණන් ආර්ථික විද්‍යාව විෂය උස දරුවන්ට ශිල්පය ලබාදන අතරීම සාමාන්‍යෙන් ගුරුපියාණන් කෙනෙගින් ලේසිියෙන් නොලැබෙන තිසරණයේ රැකවරණේ ආශිරවාදයත් ඒ දරුවන්ට ලබාදන්ට මහන්සි ගන්න කෙනෙක්. විගතුනේ ජීවිතය කියනෙ එකයි කල්්‍යයානු මිතර සම්පත්ති මොන ගැහෙනවා කියන එක උච්චර මහිමයක්ද්ද කියල තේරෙන කතාවක් අපි ආරම්භේදිී මහමු ඊට පසේ තමයි අපි අහන්නේ කටින පිණි පින්වරුණ. තතාග ත අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙවරන් මහා වෙෙහෙරේ වැඩ ඉන්න කාලෙ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ ගය ගය ධරමේ ගුණ ගය ගය මහා සංගිහයාගේ ගුණ ගය ගය බුදුරජාණන් වහන්සේට දිවි පුදාසරණය පිහිටල හිටපු උපාසිකාවක් තමයි මිගාර මාතා ඒම නැත්තං විසාකා කියල කියන්නේ විසාකා බොහෝ ගිහි උපාසිකවන්ට කල්ලයානු විත්‍ර සම්පත්තිය ලබා දුන්න ඒ බාදීපු කල්ලයාන මිත්‍ර සම්පත්තිය නිසා කොයිතරම් පිරිසක් පිහිට සලසා ගණන්නට එද්ද කියලා කියන්න බෑම කතාාවවිතියන්නේ පන්සියදිනෙක් ගෙන. විශාකා අඳරන කියන විසාකාට යම් හිතවත් භාවයක් තියෙන යෙහෙලියූ පන්සියදිනෙක් හිටිය විසාකට බාලයි ඈලා. ඇල නොයිෙක් දවල් කරකර ජීවිතය ගත කරනකොට ඈලාටර කටයුතු බහුලත්ව ඇෙක්ක එක දවසක් හිතුනා අපිනිවාඩු දසකාාවගම යන්්ඩුන්න විනෝදචරි විනෝද චාරිකාවක් ගිල්ලලා හන්ඳදට විනෝද වෙන්ඩුවුන. ඇල කතාවුණ විනෝද චාරිකාවක් පිණිස ලස්සන සුන්දර වනපියසකට ගිහෙල්ල එහේ සුන්දරත්වය නරඹල සීතලො වතුරටිකට නාල අපි සන්තෝස වෙලා එමු ඇල කතාවුුණ. කතා වෙලා ඔකෝමල ටිකදැ එක කතාවට පන්සීයක්. මොකදදේ කතාව විනෝධ චාරිකා යමු කියලා පන්සීයක් එක තුනා. ඒකතුරට කට්ටි ලකල හැස් වෙනකොට එක ගෑනු කෙනෙක් මේ එහෙළු ඇතරවයිම හිටපු එක ගෑනු කෙනෙක්කකිව මෙම යිති යනයකි. කාලෙකට පස්සේන මෙහිම විනෝධ චාරිකාව ඒනිසාපි මත් පැන් චුට්ටිකු තරය ගිහිම් බොම. කියලා හෙමක් කතා වුණා. ඒකටත් කට්ටි ගානට ලැහැති වුණයි පුංචි පුංචි කුප්පිවල මත් පැන් දාගත්තා එකෙන එක එක විදිහට. එතකොට බලන්න යාලු මිත්‍රය විදිහට ඒකරාසි වෙනකොට කියන කියන එකට හැදිනෝ. විනෝධ චාරිකා යමු අසවල් අසවල්දී කරමු නාට දදින හිෙන්දා වැඩිපුර ඇදුන්ටික කරයි යමු. ල්ල පොඩ්ඩ විවේකසුුවෙන් චුට්ටක් බොම කියල ැහැතිවුුණ. ලැතින මේ දැ යනු යද්දී අඩ තිබනේ මිගාරමාතා විශාකාගේ ගෙදර ඉස්සරහින් ඈලගේ වෙලාව ඈලාගේ වාසනාව මිගාර මාතා වෝ එලිය හිටියා දෙ මෙතන මේ ඇවිල්ල ඉන්න තරුණ දූලපොතාල හැමෝම මේක හෙතන්ඩුවන. සස් පෙල අධ්‍යාපනෙ ලබ්ඩ කියලා දරුව එකඒ එක තැන්වලට යනු අනි විසය හදාරන්ට එකක තැන්වලට යනවා ඒ යනකොට එක ගොරුවරු මේ දරුවන් ිජීවිතවලට මොන ගැහෙනවා සමාර ගොරුවරු ඉන්නවා ගොරු වරෘත්තිය කියන පූජනීය වන්දනී ෘත්තියට සුදුසුනේ ඒ උපකාරපකක පන්තියට යන සුන්දර ගති ලක්ෂණ යෙන දරුවෙක් සමහල්ලාවට අසුන්දර චරිතයක් කවෙලා අවුරෝදුධ දෙකට පස්ස එළියටෙන්නේ. නමු මේ දරුවන්ට වාසනාව ලැබුණා බුදුරජාණන් වහන්සිකි ගුණත් කියල දෙන ධර්මය ගුණත් කියල දෙන සඟරුවනී ගුණත් කියල දෙන මහා සංගරත්නය ඇත එක එකතු වෙලා උතුම් පින්කං නොයිකාකාරීෙන් කරන්නට මාහන්සි ගන්න ජීවිත ගමනේ ඉතා දොල්ලබ කටින මහා පින්කං ආදයට පවා උත්සුක වෙන ගුරුපියාණන් කෙනෙක් ළඟට යන්ට එක දරුවන්ගේ වාසනාව. අර කාන්තාවෝ පන්සීදිනා කරත්තල නැගිලා යනකට මිගාර මාතාව එළිය හිටපු නිසාහ කරත්ත ටික නැවැැත්තුව. නවත්තල බැස්සා. මිගාර මාතා වහනවා නැගනිවරුමි කරත්තත් ලැහැත්තී කරගෙන. හැඩට ඇඳගෙන මේ කොහේ අනවාද. කිවක් කණ්ඩි අපි කල්පනා කළ විවේකෙට කියලා විනෝධ චාරිකාවක් යන්ට. ඉතිං අපි මේ දැන් සෑහෙන දවසක් කතා වෙලා මේකදා ගත්ත. අද තමයි යෝම් ගමනැකිව. විසා කැවවා නැගෙනවරුන්ගේ ගමන කොහාටද. අක්කණ්ඩි යසවල් වනපියස ලස්සනයි එහ යනවා. විශාකා කිව්වා අයෝ නැගනිවරුණේ. ඒ වනේ මොනු ලස්සනන්ද. ලස්සන බලන්ටනං යන් ඕන සැවැන්දුවරදිවරන් වෙහෙරටනේ. ජේත කුමාරයාගේ ඉඩම කහවනු අතුරලානේ අනාත පින්ඩික සිටුවරේ ගත්තේ ඉච්චර වටින බහමිය. ඒකේ නොවේ ලස්සන තියෙන්නේ. ඔය ගමන අහෝසිකරට කැන්සල් කරට. ැගෙනවරු රත් හරුම රත්ති කරත්තික හරෝමූ දෙවරං වේහර පැත්තට මාත්්‍යනවා. එදකොට විනෝද චාරිකාවට මමත්තින්නවා. හො දයි අපියන්කිව්වා. දැන් කාටවත් බෑ කියන්න වචනය කියන්න බෑ. ඇ ඒ තරන් සම්භාවනීයැයි විශාකා. විශාකත් පොඩිවට හැත්තිවුුණ ලෑඇතිල ඔන්න කරත්තෙකටක හරවල සැවැන්දුවර දෙවරං මහා වෙහෙරටයනවා. ඇත්තෙම කිව්වත්වගේ දෙවරං මහා වෙහෙර ලස්සනයි මන මෝහනීයයි ඉතා සුන්දර පැම්පොගුණ තියෙනවා හොඳ රුක්ෂෙවන තියෙනවා බලන්ඩ තරම් ලස්සන දේවල් දෙවඩං වේර තිබන. එකක් එක ගානි බලාගෙන බලාගෙන ඇලා ඉස්සර හට යනකොට ඇලාට මහන්සියක්කාවා. විසාකට කිව් අක්කණ්ඩි දෙන්නම් මහන්සේ කොහෙහැරි වාඩි වුනානං හොඳයි. විසාක කිව එන්න ඇගෙනවරුණ. වාඩිවිට හොඳම තැන තමයි දම් සබහා මණ්ඩපය. දම් සබහ මණ්ඩපේ වාඩි වුණනානං එතන තමයි සුදුසුම තැන එනිසාපි දම් සබහ මණ්ඩපෙටය. නැගෙනවුරුණී ඕගොල්ලෝ වාසනාවන්ත වනුත් බුදුරජාන් වහන්සේත් වැඩයින්ඩ බැරිනෑ. බුදුරජාන් වහසේ වැඩිහිටියොත් අපට බණපදයකුත් අහන්ට පුළුවන් කියලා කිව්වා. විනෝධ චාරිකා වාපුූ පිරිසට මේ වචන නං ච්චර ඇල්ලුවිනෑ. බනාත්කහන්ට ලැබෙනවා කිව්ව ගමන් ඉතිං මොකුත් කියඩබේ විසාකා මගැරුනාා විතරයි දැන් ඉක්කෙනනාට එක්කෙනා කුුණිත්ත ගත්තා. දැන් හරි වැඩ දෙමඉතින්ට බුදුරජාන් වහන්ස වැඩියයොත්ීම. අපේ විනෝද චාරිකායිවරයි. දෙැන් බන කියන්ට පටන් ගත්තොත්තිහීම කීයට බණ ඉවරවේද දන්නේ. ඒනිසමි බුදුරජාන් වහන්සේ වැඩම කරන්න කලින් අපි ඔය අරගනාපුූ මත්පැන්. බොමුදද කියල එක්කිෙනෙක් යෝජනාව දැන්මා. මේ අසපපුරු ශාස්ත්‍රයක් කීනික බලන්න්න පින්වතුනේ එක්කෙනෙක් පොඩි වචන කෑල්ලක් දාපු ගමන් අසපපුරු ශාස්ත්‍රය ඔස්සේ ඇද්දිලා ඇඹරිලා කැරකිලා අයහපතට යනවානේ. දැන් මේ මත්පැම් බිවී කොතනද. දෙවරං මහ වෙෙරේ දම් සබහ මණ්ඩපේ මේ කාන්තවූ බිව්වා. ොඩ ේතුන එකම එක අසපපුරුස තැනැත්තියකගේ අසපපුරු ස වචචන. එෙතකොට මේ කාන්තාවටික බීලා වෙරි වෙලා ඉදිීද්දී තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දම් සබහමණ්ඩ පේට වැඩියා බුදුරජාණන් වහසේ වැඩම කරලා ධර්මාසනය වාටිවෙලා ඒ බාගතුන් වහන්සේ මදුරස් ස්වරය විහිතුවන්ඩ සූදානම් වෙනකට බදුජාණන් වහන්සේ හඬ ඇහෙද්දී. ඇලාගේ අ මත් පැංවලින් ඇති වෙච්චි වෙරිගතිය නිසා ඇලට මේ ඇහුනේ නිකං අමුතු ගීතයක් වගේ. ඒ කාන්තාව විකාර කරඩ පටන් ගත්ත එතන. වෙරි මරගාතති නිසා එකක්නෙක් කප්පුඩි ගහන්්ඩ පටන් ගත්තා. එකක්කනෙක් තාලල්ලඩ පටන් ගත්තා. එකක්කෙනෙක් විසිලුත් ගහණඩ පටන් ගත්තා. නොඒෙක්දවුනා. දකට තාාගත බුදුරජාණන් වහන්සේ. වෙරි නිසා ඈලාට අහිමේලා තිබ්බදේ ඇලාට යළි උපත්දන්්‍ර එරදියක් කළ. ඒරදය තමයි මුළු දම් සබහා මණ්ඩපේම එක්කෙනනුකුටැක්කෙනෙක් නොපෙන දිට ගණන අන්දකාරයකින් වැැහගිය. ගන අන්දකාරයාාව විතරයි පන්සිය දෙනා බීතියට පත්වනා. වෙරි හිඳනා. වෙර හිදිචි ගම ඈලාට වෙරි නිසා අහිමිය වුණු සිහිය. යළි ලැබුණ එතකොට බුදුරජන් වහන්සේ අහනවා ඇලගින්. කෝනුහාසෝ කිමානන්දු නිච්චන් පජ්ජලිතේ සති අන්දකාරන ඕනද්දා පදී පනගවසත කෝනු හසෝ කවරනං ලාමක සිනහවක්ද? කිමා නන්දු කවරආකාරයේ ලාමක වූ සතුටක්ද නිච්චන් පජ්ජලිතේ සති තමන් හැම මොහතකම ගිනි ගන්නවා කියලා තේරෙන්නෙන්ද. මොගද තමන් හැම නිමේශේකම ගිනිිගන්නා ගින්න පිහතුනි. ලොකකොඩා අපි කවුරුත් ගිනිගන්නවා නාකිවීම කියන ගින්නේෙන්. මොකෝ නවත්තන්ඩද. නාකිවවීම කියන ගින්නෙන් මේනිමේෂයේ පවා අපි ඇවිලෙනකොට අපිේ ගින්න නවත්තටද. ඇවිලෙනවා. නේක ලෙඩදුක්කරා යනවා කියන ගින්න මේ මොහොතේ ඇැවිලෙනවා. මරණය කරා ඇදෙනවා කියන ගින්න මේ මොහොතේ ඇවිලෙනවා. ඒ අස්සේ රාගගිනි දේශගිනි මෝහගිනි. මේ අභ්‍යන්තරී හෝගාල ඇවිලෙනවා. මෙවා ඔක්කොගෙෙන්ම ජීවිතය අවුළුවාගෙනින් ඔබ අන්දකාරයන ඕ නද්දා. ජීවිතය ගැන කිසි අවබෝධයක් නැති අඳරක බැහගෙන. පදීපංන ගවෙස්සත ඉතින් ඔය අදුර දුරලන පහනක් හොයන්නේ නැද්ද කියල බුදුරජන් වහ සැහුව. එදකොන මේ කාන්තාවන්ට අර සත්පුරු ශාස්ත්‍රය නිසා. තතාගත බදුරජාන් වහන්සකින මහා සත්පුරස රත්නේ මොුණ ගෙහිච්චි නිසා. ඇලාටි හිතුණා. ඔවු අපි පහනක් හොයන්න ඕන. අිටත් තෝන මේ ජීවිතයේ අඳුර දුරලන පහනක්. ඇලගේ හිත නැබුරුණා ඒ පහන්න ලබාගනු පිණිස. ඒ පහන නංකුමක්ද පංගතුනේ. බුදුරජුන්ගේ ශ්‍රී සද්ධරමයයයි ඒ පහන. බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධරමය කියලා කියන්නේ. ජීවිතයේ තියෙන සියලු අඳුරු පැතිකඩ ඒ කාලෝක කරන ආශ්චර්යමත් පහනයි. මේ ලකී චතරන්ග මහත්ම ගුරුපියාණන් කෙනෙක් විදිහට තරුණු වයසීම ගුඩාක් සන්තෝසිට පත්තෙන්ට. තම තමන්ගේ ජීවිතයට ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රීසත් ධර්මය කියන පහනින් යං එළියක් ලැබූ නිසා. මෙතුම තමන්ගේ ලඟ ගන ගන්ටි අය ඒ අහිංසක දරුවන්ටත් ඒ පහනේ යාලෝකයේ ලබාදෙන්ට උත්සාහවත්්‍යෙනවා. අද මේ ගටිනම හා පිංකමය කියල කියන්නේ. ඒ පහනේ යාලෝකය මේ දරුවන්ගේ ජීවිතවලට ලබාදන්ට ගත්තලකු වයමක්. බලන්ට සත්පුරු සැසුරක මහිමේ පිංගතුනේ අර විනෝද චාරිකාවක් යන්ඩ ගිහිල්ලා. මත්තෙන්ට ආසාවෙහිටව කාන්තාව පන්සිය දෙනා තතාගත බුදුරජාන් වහන්සගේ බනපද යහලා දෙවරං මහා විහෙරෙන් එලියටාවේ. සියලු දෙනාම සෝතාපන්න ශ්‍රාවිකා වූ බවට පත්වෙලා. හරියට අද මේ කටින මහා පින්කමට සහ සම්බන්ධ වෙච්චි සැදැහවත් පිංගතුන්ලා. මහා පිනක් දරාගෙන තම ම මේ අසභ භූමියෙන් එලියට යන්නේ. හැබැයි මෙහෙම තේරුම් ගැන්ට වන. පිනක් රැස්කර ගන්නවා කියන එක පින්ගතුනේ. අපේ ජීවිතය අපි කරගන්න මහා යහපතක් අපි මහා යහපතක් කරග්ඩ ලැහැත්ති වෙද්දී තමයි අපිට ගොඩා බාදාඉන්නේ පින්කන් කරන්න ලැහැත්වයනකොට තමයි හරියට බාධ එන්නේ පරිසරයමුත් බාදා එනවා. නිකන් හිත්තස්සේමුත් බාදා එනවා හොඳට හිටපු අය වෙනස් වෙනවා හරි කරදර ගොඩක් මැදේ තමයි සාමාන්‍යෙන් මහා පිනක් උපත් දන්න තියන්නේ විශේසින් කටිනපින කියල කිවවාම. කටින පින උපද්ද දිනං බාධ ගොඩක් වැඩි. සාමාන්‍යෙන් කටිනපිනක් උපදනකොට කටිනපින බාධාවෙන්ට හේතුව බලන්න කටින පින ගැන. හරි ලස්සනයි අපේ ධර්මේ තියෙන ගාතාව. අහනවේ ගාතාව. පටවරීවන්න ජාතුකම්පතේ නචලති මේරු රිවාතිවායුුණා වජිරමිවච්චන බිජ්ජතේ ගනන් තමිද මතෝ කටිනන්තෙවච්චති කටින කියන අරතය ධර්මය තෝරන්න එහොම. පටවිරිවන ජාතුකම්පති කටිනේ ගැස්සෙන පින මහපොලෝ වගේ කම්පාකරවන්ඩාසීරුයි. නැ චලතිමේරු රිවාතිවායුුණා මහාමේරු පරුවත රාජයාව හොළගින් හොළවන්ට බෑ වගේ කටිනයෙන් ගරැස්සෙන පින හොළවන්ඩ බෑ. වජිර මෙවච්චෙන්න බිජ්ජති ගණන් වජ්ජරමය පරුවතයක් වජරල විමනුුවද. දමන්. දියමන්තී කලකිවි ගණත්තයෙන් අධිකමදේ. ගැනත්ෙන් අධික දියමන්තිය පිින්වතුනේ පින්වත් දරුවනේ ලේසියෙන් කඩන්ඩ බෑ. ගනත්තෙන් අධික දියමන්තිය කඩල බිඳල වනසල අදාණ්ඩ බෑවගේ. කටිනයෙන් ගරැස්වෙන පින ලේසියෙන් කඩලබිඳල වනසලදාන්න බෑ. අර ශක්තිමත්. ඒ ශක්තිමත් බව නිසාම මේ කටින පිනට කටින කියන වචනය කියනවා. කටින කියනක අදහස තමයි සවිමත්. තද්ද බොහෝ ගණ කියන අරතේ. එතකොට සාමාන්‍ය පිනකට වඩා තද පිනක් අකම්පිත පිනක් ගණපිනක් කටිනේ දැස්සිනෝ. සාමාන්‍ය පිනක් රැස්කරර ගණ්ඩ යනකොටත් බාධ එනවා නං ගණපිනක් රැස්කර ගනඉ්දි බාධ ඊට වඩා ගණයි. තෙරනද ඒ බාදා මැඩගෙන තමයි. මේ කටින පින්කං වගේ මහා පින්කං අපිට අපේ ජීවිතයේ සිද්ධ කර ගැන්ඩ තියෙන්නේ හැබැයි හොඳට තේරුම් ගැඩට පි ඇතුනේ එබඳු බාදා කරදර එෙනකොට බාදා මැඩගෙන මැඩෙන මැඩගෙන අපි පින කර ගත්තුත්. ඒ රැස්කර ගත්ත පින ආය අපිට බාදා කරට දෙන්නේ. තෙර අද කිවදේ අපිට බාදා කරදර එෙනකොට බාධ කරදර මැඩගෙන අපි පිනම කළොත්තේම අපි ඒ රැස්කරපු පින අපේ ජීවිතයට ආය බාදාෙන්ට තියන්නේ. බාධ ඔක්කොම නා සලදානෝ. දුප්පත් මිනිස්සු ඒකාලයේ තතාගත බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සංගිහාට බඩේ ගිනි ඇවිලෙද්ද. කුස ගින්නේ බඩ ඇවිලෙත්ති දුප්පත් මිනිසු ඒකාලයේ බුද්ධ ප්‍රමක සංගිහාට. තමන්ගේ අතේ තිබුණ එක ධානෙවිදිට පූජා කළ සමමාට කටට කෙලුනත් දී ඒක දෙෙන්ඩ ඇත්තේ. තමන්ට මුකුත් කණ්ඩ බොන්්ඩ නැති නිසා කණ්ඩබොන්ඩ නැතිකමට බඩගින්නේ ඉන්න මනුස්සයාගේ ළඟට පිඩ පාති වඩි දිබික්ෂුව ඒ මනුස්සයා තමන්ට තිබුණු සොච්චං ආහාරය අත හැරිය ඒක අතතාහහිරින්ට ගොඩාක් බා එන්ට ඇති දැන් ඕක දුන්න හ මූබ කණ්ෙමනුවද කියලා හිට එඩෙදී. ඒවා එද්දි හැබැයි මේ දානෙ දුන්නා. ඒ දානෙදී පුක්කිසි කෙනෙකුට ආයේ සසරී බඩ්ඩගින්න කියන එක දැනෙන්ට අර පින ඉඩ තිබබිනේ. එහෙමයි රැස් කරන පින කියන එක. බුදුරජාණන් වහන්සේ දවසක් මහාකරුණා සමවතින් ලෝකයේ බලල රජගානුවර පින්ඩ පාති වඩිනෝ. හරි බපුදමයි පවිඟතුනේ බුදු කරුණාව කියන එක. ුදුරජාන් වහන්සේ පිඩ පාති වැඩියේදා ගෙදර දානට කියලා කිසිවක්ම නැති අම්ම කෙනෙක් ළඟට. ඒ අම්ම දෝර අරිනකොටම හරියට රම් පිළිමයක් වගේ බුදුරජාණන් වහන්සේ ගෙදර මිදුලි. අම්මා තිගැස් වන. අම්මට ලොකු සතුටකට වඩ ලොකු බරක් හිතටාව. ඇයි වාගේද වහසේ වැඩම කරලා. තමන් දන්නවා? ගේ අහලක මකුත් නෑ කියලා. සාමන්‍යෙන්ගේ අහලක මුකුත් නැතත් දානිට ආසකරන මනුසය ආය ගිහිල බලනිකක් තිය නොනේ. මේ අම්මත් බුදුරජන් වහස වැඩ ඉදදි වැන්ඳ සාමිනිි පොඩ්ඩක් ඉඩ කියලා අයිගේ ඇතට. ගිහින් බැලවා තමන් දන්න බාජන හිස් කියලා. ඇරල ඇරල බැලවා. බලද්දී එකම එක භාජන එක විතර කලින්දවසී රෑ කාල? කාප එක දංකුඩ ික ඇලවිලා. හිීරුවත් දංකුඩ ටිකක්තියනවා මේ අම්මා දංකුඩ ටික හීරුවා හරපො මර දංකුඩවල එන අර ගන්ද එ අමගේ නහහිත්‍රාව දෙෙන්ඩ බෑ දුකයි. ඇයි කාටද මේ දානේ පූජා කරන තියන්නේ. ලොවතරා සම්මා සම්බධ රජාණන් වහන් සිට කොහොමනම් දංකුඩක් බෙදන්ටද ඒම්ම ංකුටික හෝරලා එකතු කරලා ආ එලියට කිහිම් බැලවා තාම වැඩඉන්නවාද කියලා. අනේ බුදුරජාන් වහන්සේ තාම වැඩ ඉන්නවා. කරන්ඩ තියන්නේ ඒ විමානවත්වේ තියෙනවා ඇය ඒ දංකුඩ ටික අරගෙන. අකමැත්තින් බුදුරජාණන් වහන්සකි පාතරීට දංකුට පූජා කළා. ඒ අකමැත්ත කියලකිවේ දෙන්ඩ් අකමැත්තද නෑ. දංකුඩටික දෙන්නේ කොහොමදක නකමැත්ත. තමන් සංසාරයේ පින්කරගත්තේ නැති නිසා දංකුඩ හූරාගෙන කණටුනාා ඇයට. හැබැයි ඇ බුදුරජාන් වහන්සට දම්පු දන්ට ලැබ්චි මහොතේඒ දංකුට ටික පිතුවා. දංකුඩ පිදු ස්ත්‍රිය එදාරෑ මැරුණා. මේ ජීවිතේ මරණය කියෙන ගින්නෙන් ඇවිනෙනවා කොයි ොතේ වනසල දයි ද අපි දන්නේ. ඒ ඉස්තරිය මැරුණා ඇය මේ කියාට පස්සේ. සක්දි විධානු බැලුව මිස්ත්‍රිය මනුස්සලෝකින් මැරුණ දැන්ගේ කොහෙද ගිය. සක්්දි විිදුටනිකං අහස ඉගිල්ලිච්චි කුරුල්ලෙක්ගේ පියවර සටහන් දකිට බේවගේ ඇ ගියපු අතක් හොයා ගණඩ බෙරූගිය. සක්ද මුුදු බුදුරජාණන් වහන්සේ ළඟට ැවිල් හනවා ස්වාමීනී අර ඔබහන්සේට දංකුඩ හූර්ල එක ගෑනු කෙනෙක් පූජ කලේ ස්වාමිණය අය මලා. ස්වාමිනිි ආගගේ තක් නෑන කිවා. බුදුරජාන් වහන්සේ වදාල්ල දේවේන්ද්‍රය ඔබ වෙහෙසෙන්ටපා. ඔබට ඇ ගිය පුවතක් හොයන්න බෑ. ඇගී නිමාන රතී කියන දෙවුලවටයි. ඇ මෙමනකොට නිර්මාන ර දෙවුලවේ දි්‍යාංගනාවක් බවට පත්වෙලා සැපසේ ඉන්නවා කිවා. සක්දමදුගේ ලෝකට වඩා ගොඩා කියහලින් තියෙන නිර්මාන රතියටට ඇය වැරගෙන කිය බලන්න දම්කුට පූජා කරලා පින උත්දගත්ේ. ආය දංකොඩයක් දකින්ඩවත් නොලැබෙන ජීවිතය ඇයට ලැබුණ. ඒනිසා පිගතුනේ පින්කං කරනකොට එන දුෂකරතා තමන් දමන්ගේ හිතන් මඩින් ොන විසේසින් මේ පින්කංකරද්දී දුස්කරතායන්නේ හිතට. හිතට තම යව ඔක්කෝම දෙැනෙන්නේ. සාමාන්්‍යම ජීවිතය ගත කරනකොට ලොකකුට අපි කාටත් පංගතුනේ මෙහේ වඩ යන්නේ දෙකක්. එකක් තමයිකාය අනික තමයි හිත. කය රැකගෙන රැකගෙන මෙහේවවමින් අපි ජීවිතය ගත කරනවා. ඒනඟට හිත රැකගෙන රැකගෙන මෙහේවෙමින් අපි ජීවිතය ගත කරනෝ. සිතකයි කිය නොය දෙකින් පින්වතුනේ. මොකද්ද ගොඩාම වටින්නේ. දෙම් පින්වතුරල්ලා කියනෝ සිත්ත කියලා. ඇයි බුදුබන් අහපු නිසා තමයි පින්වතුලා ඕග කියන්නේ. නැත්තම් මේ සාන්‍ය සමාජ ජවතතින කොට නක් පින්ගවතුල්ලා හිත ලොකුවැදගත්කම තින්නේ. ඇත්තනම වැදගත්කකාන්ටික ඔක්කෝම දෙන්නේ ඇඟටමයි ඇඟටම වැදගත්කන් දිදිී ඇඟම කියනෙ එක නිකං ඉස්මතු කරකර ඉස්මතු කරකර පෙන්න්න පෙන්න්න අපි ඇඟ ගැනමයිනේ හිතන්නේ. ඒනිසාම යයි පින්කන් කරන්න එනවට කටින මහා පින්කං වලහෙම ඔය පෙරහැරවලදදි හරි අකර තැබවවිෙනනවාාවය. අපි ඒකාලෙ ගම්මලහෙම ඔය කටින පින්කං තියෙද්දී අ රෑ එක්කෝ පාන්දරණේ කළුවරේණෙ පෙරහැරවල යන්නේ හරීයට වෙනවා අපේ ආචි අම්මලා සමහල්ලාවට කටින ජීවරයට අතගහන්ට කියලා කටිනසිවරදිහා බලාගෙන පාරදිහා නොබලා යනෝ. අවසානයේ කානුවල එහෙම වැටිලා කකුල උත්්බිඳගෙන හරී ප්‍රශ්න වෙනවා ඔය කටින පෙරහැරවලල ඇයි හේතුව උත්සාහ කළේ අතගහන්නයි අතගහන කියනක අයිති කයටද හිතටද කයටයි. කයන්තමයි අතගහන් දැඟලි යොක්කොමදතිඉන්නේ. බුදුරජාණන් වහන්සේ පිනරැස්වෙනවා කියල වදාලේ කයින් අතගැහිල්ලෙනෙමයි කොහොමද පිනරැස්ෙන්නේ. වාගිත වහන්සේ වදාලා චේතනාහම් භෙක්කවේ කම්මං වදාමී මහනින මා චේතනාවටම කරමේ යැයි කියමි. චේත ඉත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලාමයි කයිනුත් වචනයනුත් මනසිනො කරම රැස් කරගන්නේ. එදකොට පින් තුල්ලාගේ ජීවිතය පිනරැස් කරද්දි. ඒ පින්කමට හානි වෙන්නෙම පින්ගතුනේ චේතනාව ෙලිටිවීමෙන්. චේතනාව කිලිටිුවෙන්ට කාරණනා හරියට ඒදනෝ පිංකන් කරද්දි. ඒනෙසා හොන්දට තේරුම් ඇරගැන්ටක චේතනා කිිලිටි වෙන්ඩ දෙදඩෙපා. අද මේ රැස්කරගත්ත පින කටින මහා පිනයි. මේ කටින මහාපින යංකිසි කෙනෙක් චේතනාත්මක අනුමෝදං ගුණු. අද මේ ලකේ චතුරංග මහත්මයා කටින ජීවරය අතේතියාගෙන එමං කටින ජීවරං බික්කු සංගස්සදම කියලා පූජා කරනකොට. පිරිසිදු මනසිං පිංහතුල්ලාත් අනේ සාධ සාධූ කියලයි අනුමෝදං ගුණා නං තමන්ගේ පිරිසදු චේතනවිං. කටිනචීවරරි පූජා කළ හා සමානපින තමන්ටත් උපදන්න බළුවන්. එහෙම පිනම් කටිනවිංකම කිය කියන්නේ ඒක බැඳෙන්නේ කොතෙන්ටද ඒක බැඳෙන්නේ චේතනාවට මයි. ඒනිසා පංගතුනේ හොඳට තේරුම් අරගන්ඩමක අපේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවෙෙන්ට කලින් මේ ලෝකයට පහළ වුණා තිලෝගොරු කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යභ බදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ ඒ බුදුරජාණන් වහන්සේට හරි භක්තියාදර ඇති උපාසක මහත්ත කිටිය. ඒ උපාසකතුමා මේ වෙනකොට ඉන්නේ ඉහල බ්‍රහ්ම ලෝකයක කෞ්ද උපාසක තුමා ඒ තමයි ගටිකාරය. ගටේකාරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කයින් බැලුවොත්තීම ඒ කාලේ දුප්පත්. වල තමයි හදන්නේ. වලං හදල මේ වලං හදද්දයේ අත්තල මැටි තැවරිලා මේ ඇගිලි කහට පාඩට තිබ්බගෙනෙ. සාමාන්‍යෙන් වලං වැඩවගේ කරන කෙනකුගේ ලස්සනත්නේ. අත් කහට පාටට තිබබුණු. අර මැටිවල තියෙන සියුම් වැලි කැටහින්ද මේ ඇගිලි හීරිල ඇගිලි කැත්තවෙලා තිබුණු. ලොකූ පෙනුමක් නැතිගෙන. ගටිකාරගේ කය එහෙම වනාට ගටිකරගේ හිත බලන්ට තතාගත කාශ්්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසක්. ගටිකාරගේ නිමසට පිණඩපාති වඩිනෝ පිඩපාති වඩි ද ගටිකාර අරරි දුපක්. ගටිකරට හිටියේ අම්ම ඉතාත්තයි දෙන්න දෙන්නම අන්දයි. ඒ දෙන්නට මේ ගටිකාාර උපසකතු ඔ මොවා හරිික් ල්ල. මට එතාතට කිය නො ඔම්මතාති මුට්ිය කෑමති නො ඉතින් පරිසමය බෙදාගෙන කන්්ට කියල මෙය යනෝ. අම්මට එතාතට යුවෙල තිීල ගියපු බත්තික. එදා ගෙදර තිබුණ. බුදුරජාණන් වහන්සේ වැඩිය වැඩම කෙල්ල බලනකොට ගටීගාර උපාසකතු මන්නේ වාගිතුන හස ගුර පෑදවා. ඇස්සන් ද අම්ම ඉතාත්තයි ඇහුවා කෞද්ද භාගිතුන් වහස වදාලා මමමී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. අනේ සාවාමීනී පුතා ගෙදර නෑනේ. සාමීනී පුතා අපිට දානය හදල අපිට කෑම හදල සාමිනී කුස්සය අසවල්තෙන තියෙනවා බත්වයන්ජන අනේ සාමිණී ඔබ වහන්සේ පිළිගන්න සෙක්වාකෙවා. එතකට කාශ්‍යප බුදුරජාණන් වහන්සේම කුස්සියට වැඩම කරලා. කුස්සේ තිබු ඳදුන්වලින් බුදුරජාන්හසසි ධානි බෙදාගත්ත. ධාන සම්පූර්ණෙන් බෙදාගත්ත. එබෙදාගෙන භාගතු වහසසි වැඩමි කළ. හවස්කාලි වැඩ ඔක්කෝමිවැර වෙලා ගටේකාර එනවා ගෙදර එනගම මහගෙනවා අම්මි තාත්්‍ය කෑවද. එදකට අම්ම ඉතාත්තැකි නො පුතේ අද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගෙදෙට්ට පින්ඩ පාති වැඩියා. අප යල තිබුණන කෑමටික කුස්ය තියනවා කියලා කිව්වා. පති බුදුරජන් වහන්සේ දානටි කොක්කහොම බදාගෙන වැඩම කලා. ඒ මොහොතේීමම භාග්‍යත වහසේ වැඩහිටපු වෙහර පැත්තට වැැඳගෙන අනේ අම්මේ අපට කුච්චර වාසනාවදද අපේ භාග්‍යතුන් වහන්සේ අපි ගැ එච්චර විශ්වාස කළාද කියලා. අනුමෝදගනා. බලන්න හිතට අන්සු මාත්‍ර කිිලුටක්ෙන්ට තිබෙන. හිතට කිලුට කාවුත් ඒ කිලුර් පොළුවන් පින කියන එක වන්නසලා දාන්න. බුදුරජාන් වහන්සේ වදාලා මේ හිතේ තියෙන ඔපින්ගතුන ප්‍රසන්න භාවය කියලා එකකුත් මේ හිතේ තියෙනවා දෘෂ්ට භාාවය කිය එකකුත්. හිත ප්‍රසන්න වෙන්නේ පින ගැන සතුට වීමෙන්. හිත දෘෂ්ට වෙන්නේ කෙලෙසින්දා නොඒ කාරෙන් හිත කිලුට කර ගැනීමෙන්. මේක හරි බුදු මේකන්. හි ප්‍රසන්න වනොත් විපාකී සැපදායකයි. හිත දෘෂ්ට වනොත් විපාකී දුක්දායකයි. පිංකං කරන්න ඇවිල්ලත් සමහල්ලාවට මහාපංකමක්මේදත් හිත් දෘෂ්ටවෙන් අවස්ථා එමටයි. පිගතුල් අහලතියනවා නේද දෙ අදත් මහාදාානයන්නේ සංගිහා වැඩම කරවලා කොචර ලොකු දාානයක් පංගතුල්ල පූජ කලාද. තු ලතින නීද ගෞතම සාසනයේ අසදෘස මහා දානය කියල දානය ගැන කෞදේ ධානය පූජා කළින් පසේනදේ කෝසල මහා රජ්වරුවයි මල්ලිකා බවිසහව එකතු ලතම යොෝධන දුන්න. ඒදානය පූජ කරලා ධනය අවසන් වුණට පස්සේ බුක්තානු මෝදනා බනක් නැති තර. බුදුරජණන් වහන් සිීදිරයේ බණහන්නම් කියලා රජුරුව හොඳට හරි බරි ගැහිල වාඩි වුණ බුදුරජාන සක්ක ගාතාව වයි වදාලි. හෙම නැගටල වැඩම කළ. රජුරගේ හිතට හරි වේද නවක්කාව හිතට දුකෙ හිතුණ. ඇයි මේ දුකෙ හිතනේ බුදුරජාණන් වහන්සට මොකක් හරි මගින් වැරද කුණවත්ද ඇයි අපේ මෙච්චර මහාදානයකත් පොඩ්ඩි බණපදයක් කියල වැඩම කෙළි. හවස්කාලේ මල්ලික පිසොයි දෙන්න යනවා ඔබාගතුන හසි දකින්න බුදුරජාණන් වහසසිගේ ඇහුවා අේ සාමීනී අපේ මොනොහරි වැරද්දක්කොනාාද බුදුරජාන් වහන්සේ ඇහවා ඇයි රජතුමනි. අනේ ස්වාමීණි ඔබහන්සේ මෙච්චර මේ මහා ධනයක් පූජාකරු පවෙලාවිත් කෙටි බුක්තානු මෝදනාවක් කරපේක ගැන යපිහිතුවේ. බුදුරජාන් වහන්සේ වදාල රයිතුමනිි. ඔබේ ඔය දානය ගැන දානෙ පටන්ගත්ත වෙලේ ඉඳල අනුමෝදක් වන්න බැරුව හිටපු එක ඇමති කෙටිය. ඒ පුද්ගලයා ධන පටන්ගත්ත වෙෙනේ ඉඳලා ඉවර වෙනකම්ම හරිඊට හිතහිත ඉදලති නොම මේ දානිගැන මහා ලාමක විදිහයට. අප රාධි මේ සල්ලිය කියලා එම හිත හි ඉදලා. අනුන්ගේ දානයක්. එට වැරියලා හිත පහදෝගන්න. බුදු කෙනෙ එක කරුණාව. බැරිවෙලාවත් භාගතන හසේ දීර්ග පු්්‍යා නොමෝදනාවක් කළ නං. ඒ දීර්ක පුුණ්‍යානොමෝදන අවසංවිද්‍ය අර පුද්ගලක හිස හත්කඩකට පැළෙනවා. බුදු කෙනෙක අනමුෝදනවනේ. ඒක අනුකම්පාවෙන් භාගෙතු නහසේ දම්පදයක් නොදෙස වැඩම කලා ඒනිසා මේ සැදැහැවතුළ අද මා පින්කමක්කරගත්ත වෙලා විම මේ උක්කෝම කරුණු ඇයඔෝොට කිවේ අද මේ බනපද ඉවර වෙද්දී මේ පිංහතුළගේ හිත් තොක්කුම ඉතා ප්‍රසන්න වූ බ හිත් බවට පත්වෙල මේ මහාපින හොදදට තැම්පත් කරගන්න ඕන කටිනු පින කියන මහාපින කටින පින පිවතුනේ අනිත් පිංකං අතරේ විසේසිෙන් අනිත් පින්කං කියන කතාවට වඩා අපි කියමු චීවර පූජා කියලා කටින චීවර පූජාව කියන එක සාමාන්‍ය සිවුරු ලක්ස කෝටි ගානක් පූජා කරනවාට වඩා පිනෙන් අගරයි. සාමාන්‍ය මහා සංගය ලක්ෂ ගානක් වැඩමරවල්ලා තුන් සිවුරෙන් පුදනොට වඩ එකම එක කටින චීවරය පූජාකිරීම අගරයි හේතුවමොකක්ද. හේතුව තමයි කටින්න චීවරය කියන එක පේවෙලා කරන්නට ඕන එක. කටින චීවර පූජාව නිකන් කරන්න බෑ පේවෙන්න ඕන. දැන් අද කටින්න චීවර පූජා පකම මේ පින් තුල්ලා සම්පූර්ණ කරගත්තා. මේ පින්කම පටන් ගත්ති කවදද. මේට තුම් මාසයකට කලින්. සංගහාට ආරධනකරපු තැනඉද ල පිංග තුල්ලා කටින පින්කමට පේ වනා. ඊට පස්සේ තුන්මාසේ වැඩිපුරම පින්ංවතුල්ලා හිතුවේ විසේසින් කටිනපින්කම භාර ලකි මමාත්තැයට ඉළඟට පවුලේ පිංග තුල්ලාට හොන්තේට මතක ඇතිමම්ම කියනෙක. ඔය තුන්මාසේ වැඩිපුරම හිතන්ඩ ඇත්තේ. කටින චීවර පූජාව ගැන. සංගහා ගැන මේ අසපුය වැඩඉන්න සඟරුවනේ පහසුව ගැන. අඩුවක් වෙඩ හොඳනෑ. මේ අපි කටින බාරගත් නම්. ුවක් ැවෙන විදි අපි කරන්න ඕන ඕක හිතන්න නැති. ඒනකට මගගේ වැඩිහි ආදීගගේ හන්්ඩැති කොහොමද කටිනපින අපි තාවබන හරි අඩු පාු තියෙනවාද තවමනො හරි කරන්න ඕනද. තුම්මාසයක්ම පෙවුණා තුම්මාසයක් වැඩිපුොර හිතුවා. සමහලාවට හීනෙෙන් පවා කටිනපංකම ගැන එකේ එකවා හතට නැගෙන් නැති. එහෙම සැදී පැහැදිී ලකල ඇහැස්ති වෙලා තුන් මහසයක් පෙහ වෙලා. තුම්මාසයක්ම සඟරුවන් ගැන හිතහිතා 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 ඉඳලා. තුන්මාසේ පුරාවට පෙවී, තුන්මාසේ පුරාවට එකම චීවරයකට මහත්සේ ගරුකර කර වැඳවැඳ පුදපුදායිඳලා. ආංයේ චීවරය අරගෙන ඇවිල්ලා පූජා කරනකට. ඒ පින්න සාමාන්‍ය චීවර පූජාවට වඩා ලක්සගුණේෙන් කෝටිගුණේෙන් මහත්ඵලයි මහනනි සන්සයි. පිගතුනේ තුන්මාසයක් පුරාවට මේ පංගතුල්ලගේ හිත ගොඩා පිරිසිදුව තිබුණ හොඳට හැරිල බලන්න. සාමාන්‍යිං වෙනවුරුදුවල ඇස මාසය ඉඳලා මේ මාසට එනකං කාලෙට වඩා මේ ඇසල මාසය ඉඳලා මේ කාලවකව අනුව පිගතුල්ලගේ හිත ඇතුලි ගොඩා පින් හිතු විලිම නැගෙන් ඇැති. මේක ලේසිකන්න මේ. විසේෙන් පින්ගතුන්නේ සංගරුවන වෙනුවෙන් දාසයෝගේ කැපේනවා කියන්න තුන්මාසය. සංගයටට පොරොන්දු වෙනවා ස්වාමිණය අද ඉඳල මේ තුන්මාසේ අපි තමයි ඔබහන්සරගේ දාසෝ. ඔබහන්සේලාට ධානයෙන් අඩුවක් නොවයි. ඔබහන්සේලාට සෙනසුන්වල අපහසුවක් නොවී. ඔබහන්සට ගමන් පහසු යාදියවත් අපහසුවක් නොවී. ඔබහන්සේලා වෙනුවෙන් අපි කැපවෙනවා කියලා පොරුන්දු නොනි. සංගයාට එම පොරොන්දු වෙලා සංග අවුදෙසා තුන්මාසයක් කැපවුුණු ජීවිතයක් සහිතව ජීවර පූජාවක් කර නිසා. කටින චීවර පූජාව අනි්චීවර පූජාවකට වඩා මහත්ඵලයි මහා නිසංසයි සංගයා ගැන හිත පැහැදීම බලවත්ව තිබුණුන් ඒක කොච්චර ලාභයක් තියෙනවාද ඒක තේරෙන්න්න කතාවක් කියන්න. අනුරාධපුරේ රහතන් වහන්සේලා තුසිත දෙව් භවනට වැඩලදනවා. ඒ තුසිතේ ලස්සන දේවපුත්‍රයෝ පිරිසක් ඇවිත් මේ රහතන් වහන්සල තික කතා කලා. න්දනා කරලා ගරු සත්කර දැක්ව. එතුට රහන් වහස අහලදේනවා මේ අය කෞුද මේ අය මේ කොහේ ඉදන්ද තුසිතෙට ආවෙේ කිවානේ ස්වාමිනිි අපි මනුස්ස ලෝකයේ අපි අනුරාධපුරේ. අනුරාධපුර ඉදන් තමයි ස්වාමිනිි අපි තුසිතට ආවේ. ඇහු අනුරාධපුරේ කොහෙද. කොහොමද තුසිතෙට එන්න පුළුවන් විදිහයට පාරහදාගත්තේ. German, do you do? You kind of ැ අපි මරණින් මත්තේ තු සිට අන්න පරහදාගන්න. අපි කොහොමද කරන්නේ. සල්ලි ගොඩා කම්බ කරලා පුළුවන්ද පිංහතුනේ දවලව කියන්නේ. වෙනත් බල පුරුවන් කාරකමකින් පුළුවන්ද දෙවලොව යන්න. පින්න රැස්කරගන්න ඕනි තුසිතට අරයි අන්ඩ තරන් අනුරාධපුරේදි රැස්කරගත්ත පිනමකක්ද කියලා රහතුන් ඇහවා. එතකොටකිව වනේ ස්වාමීනී අපි අනුරාධ පුරේ හිටිය මිනිස්ු විදිහට න ොී. අපි ස්වාමීණි මීහරක් ස්වාමීනී ඔය අනුරාධපුරේ වෙල්ල්‍ය යවල් වල හාන කටයුත්ත අපිට කරඩ සිද්ද වුණ කුඹරු හාන කාලේ අපි ස්සාමීනී කුඹුරුවලට බැහැල ගොවි මහත්තුරුන්ගේ ගුටි පහර කකා හානවා දැන් හරකුන්ට හරකුන්ගේ වූමනාවකද කුඹරු හන්නේ ගොවි මහත්තුරු ගෝන වන්නේ ගොවි මහතතුරු බලින්ම බස්වල කුඹරට නගුලේ ගැටගහල කෙවිටෙන් ගහාහාවනවා. මහා සංගයා පින්ඩ පාති වඩිද්දී. අර නියරවල්දිගේ සඟරුවන විනකොට ගොයි මහත්තුර වැඩ නවත්තනවා. වැඩ නවත්තලා හිට වටින සංගයාට මෙහෙම වැදගෙන. අර කම්ඹරේ ඉන්නවේ පින්ගතුරලා මේ ආච්‍යමල සියලලා හොඳට දැකල ඇති. ඒ කාලේ පරණ මිනිස්සු කුඹර වැඩකර නන්නකට හහාතර මක් ෙියොත්තෙීම. වැඩි නවත්තනවා නැවතල කුඹරීම ඉඳල වැඳගන්න ඕනි. එම ගොවි මහත්තුරු වැඳගෙන ඉන්නවා. ගොහිිමමාතුරු වැදගෙන ඉන්න මොහොතේ හරකුන්ට විවේකයක් ලැබෙනවා. හරක්ඒ නිසා හරි ආසයි සාමින් වහන්සේලා වඩි නොනක්. හාන ගමන් හරක් බලබල ඉඳල තියෙනවා සිවුරක් සිවරක් දෙම්පෙනේ කියලා. එහින්ම හිත පහංකර කර හිටපු හරක්. මරණින් මත්ති තුසිතේ ගියා හිතන්න. පිංවතුල්ලා සංඟරුවන ගැන චිත්තත් ප්‍රසාධය ඇතිකරගන්නකොට මිනිස්සු විදිහයට පිංවතුල්ලාට ජනිත වෙන පින්න කොයි වගේ ඇත්ද ආඒකයි. තම මේ රැස්කර ගත්ත පින ගැන සන්තෝස වෙන්ඩුවුන විදිහට. අද පෝලිමට මහා සංගයා වැඩම කලා. කාඩවත් අහක බලාගෙන ඉන්න විදිහක් වුන්නේ සද්ධ පූජා මැත සංහයා වැඩියීම සදධ මොක්ද ක කියලා හරි. බෙලවුණ. සබ්ද පූජාම වැඩ සැගයා වඩිනකොට පූඩීමට. පාතර තරගෙන සිිඟතුල්ලගේ හිත්තල කොච්චර හිතේ ප්‍රසාධයක් උපදින් ඇැද්ද රැක ගණඩ පිංහතුනේ ප්‍රසාදේ. ආය මවාගණ්ඩේ චිත්තරූපේ. මේ සාාලාවට සංගහා වැඩිය කොහොමද. මේ සාාලාවේ සංගහා තැන්පත්තුනේ කොහොමද? සඟරුවන්හන්සේට පින්වතුල්ලා දම්පෙදුවේ කුහොමද ඔක්කොම මතක් කර ගැන්ට. හිත ත තවතවත් ප්‍රසාදයට පත්කර ගන්්‍ර. තමන්ගේ පිනේ ඔපමට්ටම තම නුයි හදාගත යුත්තේ මංකයිකිවෙේ මේ කටිනානිසංස බණපදය කියලා කියන්නේ. පංවතුල්ලා ළඟතියෙන මැනිකම ඔපදාලා දෙනේක. හැබැයි යොපදදා ගණ්ඩ උදව්ව තම අපි කරන්නේ. පිඟතුල්ලා තමයි ඒක ඔපල් මට්ටංන් කරගන්ට දක්ෂවිය යුත්තේ. මේ කටින මහා පුන්න මංගල්ලය තුම්මාසයක් පුරා සැදී පැහැදී ලකළ ඇහැස්තිවී කරලා කරලා අද සංගහා විසයහි කටින ජීවරයේ පූජාකරපු ගමන් පිංගතුල්ලාගේ කටින පින සම්පූර්ණ වුණා. ඒ සම්පූර්ණ වෙච්චි කටින පිනකොයි වගේ කත්ද සිඳින්ඩ බැරිපින කම්පාකරන්ඩ බැරි පිනක් සොලවන්ඩ බැරි පිනක්. සිඳිින්ඩ බෑ කම්පාකරවන්න බෑ සොවඩ බෑ කිය කියන්නේ කුමකටද පින්ගතුන මේ රැස්වෙච්චි පින වෙනක් බලවත් වූ අකුසලයකින් කම්පාකරවඩ බෑ. සාමාන්‍යෙන් මේ ජීවිතය තියෙනවා. බලවත් වූ අකුසල් පෙරට ඇවිල්ල අපි රැස්කරගත්ත පින් වන සිලායනෝ. රැස්කරගත්ත පින වනසන්ඩ පුළුවන් විදිහේ බලවත්. අක්කුසල් මේ ජීවිතවල්ට වෙනවා. පින ඉහිරලය නොදෙම් බලන්න අජාසත්්‍ය රජ්ජරුවුණි අජාසත්ව රජ්ජරුවන්ට දේවදත්ව මේ මෙිච්චර සංගිහා ඉද්දිී දේවදත්තම එකතු නෑනේ. දැ ඒකාල හිතන්නේ. රජගහනුවර සාරිපෘත්ත මහරහතන් වහන්සේ මහා මුදගල්ලනු මහරහතන් වහන්ේ අනිකුත් මහානු භව සම්පන්න රහතන් වහන්සේලා ලොතුරා සම්මා සම්බුදුරජයන් වහන්සේ. මේ ඔක්කොම ඉද්දී. අජාසත්වට දේවදත්තම සිට්ටුනානේ. ඒ නිසා දේවදත්වගේ ඇසුර නිසා තමන් සසරේ රැස්කරගෙනාපු පිනක් වෙනසුුණනේ. බුදුරජාණන් වහන්සේ ළඟට අජාසත්ව රජ්ජුරුවෝ ඒ වෙනකොට තාත්තවත් ගාතනය කරලා. රජුරුවයින අදවස. බණහන් ඩඇවිල්ල වාඩි වුණ භාගිතුන් වහන්සේ. ජාසත්ත මහ රජරුවන්ට සාමන්්‍ය පල කියන දීර්ඝ දේශනාව කළ දීගනිකායේ දේශනාව. ඒ දේශනාව කරලා රජුරු නැගිට යනවා. නැගෙල් ලඇදදිී වාගිතන හස්සේ සංගයාට වදාලා බලට මහනිනි. ඔය අජාසත්ත රජුරු තාත්තව ඝාතනය කරලා ආනන්තරීය පාපකරමය කරගෙන තිබනේ නැත්තම් මෙතන සෝවාන්නය නොකිවා. සෝවාන් වඩ තරන් පිම්බලයක් තිබුණා හැබැයි අකුසලයක් පෙරට ඇවිදින්. ඒ අකුසලේ විසින්. අර පුන්නේ ශක්තිය වෙනසුවා. අද මේ රැස්කර ගත්ත කටින පින පින්වතුල්ලට තියෙන නිසා පිංගතුල්ලාට සසර ඒක වෙන්නේ. පිංහතුල්ලාගේ පිංගතුල්ලාට යහපත උපද්දන්ට සූදානන් වෙනකොට වෙන පාපකරමයක් පෙරට ඇවිල්ලා පිංගතුන්ගේ පින වෙනසින්නේ. ආං ඒකතුන් වයි කටින පින තියෙන වාසනම් අහිමේ. සාමාන්‍යෙන් කටින පින්කං ආදිය සංසාර් ගමනී රැස්කරගත්ත මහෝත්තමයු ආරි පුදමසාහගත වියටට පිංගතුන ජීවිතේ බේරෙල්ලද නවා. ිංගතුන හලතති න බක්කුල මරහතන් වහසගේ ජීවිත. බක්කුල මහරහතන් වහන්සේ උපදිනකොටම ඒ උපන් කාල වකවානුවම මේ ගංගා දේදී මාළුවෙක් ගෙලිනවා. සාමාන්‍යෙන් සතිකුගේ බඩක්ඇතුළට කෙනෙක්ගයොත්තේම බඩ ඇතුළ ඒ සතාගේ අර ෝජාවවින්. බඩේතුට ගෙපිෙනනාවගේ දිවල මැරලෙන ොන්නේ. බලන්න පුුණන්න්‍ය ශක්තිය කිය එක. ඒ මාළුවාගේ පණ නැසුනා මාලුවගේ බඩ හිටපුකිෙනාට කිසිහානයක් වුන්නේේ නෙ. එහිම රැකිලදේනවා. ඒ මහොත්තමි වූ මහාස්්‍රාවකය වහන්සේලාන්නේ සංසාර ගමනේ හරියට කටින පින්කං වගේ උතුම් පින්කං ජීවිත සිද්ධ කරන ති නොයිනිසා පිහගතුල ගොඩක් සතුටන්නේ අද මේ කටින ජීවර පූජාව තාහම තිවරනේ. මං ඒකත් ඔබට කියන්න. තුල්ලාට පපුජා කරන්න පුළුවන් වෙන්න පිතුන්නේ. කටින දුස්සය ඒම නැත්තං කටින වස්තරයේ විතරයි. ඒ කටින වස්ත්‍රයේ චීවරයක් බවට පත් කරන්නේ කවුද සංගෙහා. ඒක ගිහයට කරන්න බෑ. සංගහා විසින් සංඝයාගේ විශේෂ විනේ වාකි වලින් තමයි අර කටින දුස්සය කටින චීවරය බවට පත් කරන්නේ. දැන් අද පංව තුල්ලා ඒ කටින දුස්සය තමන්ගේ නිවසේ වන්දනා කරකරින්ඳල. බොහෝම ගෞරවෙන් පෙරහැරින් වැඩම කරවල. ඒ කටින දුස්සය මහා සංගහාට අද පූජා කලා එතකොට පින්වතුල්ලාගේ වැඳුම් ලැබූ වස්ත්‍රය අද පින්වතුම් විසින් පූජා කළේ කාටද. මහාසංගරත්නයටයි. කාටද මේ ජීවරය ඔබ පූජා කළින් මහා සංගරත්නය කෙළකිවේ ගෞතම ශාසනය අපගේ. අ්්‍යා කොන්්ඩ මහරහතන් වහන්සේ අපගේ සාරිකෘත්ත මහරහතන් වහන්සේ අපගේ මහා මුද්ගල්ලාන මහරහතන් වහන්සේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී මහා ගුණඇති මහා තිෙදඇති මහා බලඇති ගණනින් අප්‍රමාණ ගුණෙන් අප්‍රමාණ මහා සංගෙහා විසේහි. මේ සැදැහැවතුල්ලා කටිනචීවර වස්ත්‍රයේ ඕන්න පූජය කර ගත්තා. එතකොට ඒ එක පූජාවක් චීවර පූජාව මහාසංගයා විසයහි කරාට පස්සේ අදම මහා සංගරත්නය විසින් මේ සංගහාට පවරාගන්නෝ ඒක විනය කර්මය. ඒ විනේ කරමිටිකේ න කටිනාස්තරන විනේ කරමය කියලා. ඒක උපසම්පදා භික්‍ෂූන් වහන්සේ පමණක් එකතු වෙලා සංගසීමාව තුළ උපෝසතා අගාරය තුළ කරන විශේෂ විනේ කරමය එ විසේ විනේ කරමයෙන් මේ චීවරය සංගියාට පවර ගන්න. පවරාගෙන මේ ඇතරම චීවර වස්ත්‍රය සවුරක් බවට පත් කරනවා. එතකොට ඒකත් සිද්ධ වෙන්නේ අදමයි. ඒක අද දවසේම මේ අසපු පුන්නි බොහමේ වැඩඉන්න සංගියා විසින් සිද්ධ කරනවා. ඊට පස්සේ කටින්න චීවරය අද දවසම මේ අසපුේ වැඩඉන්න එක් භික්‍ෂූන් වහන්සේ නමකට. මහා සංගරත්නය අනුමැතිය පරිදි සංගෙහා විසින් භික්ෂූන් වහන්සේ නමකට මේසිවුර අද පවරනවා. මේසිවුර හරී විසේසයි මොකද වෙනත්සිවරක් අධිෂ්ඨාන කරගෙන හිටපු සාවාමෙන්න්නහස නම ඒ සිවුරේ අධිෂ්ඨානය අතාහරිනවා. ඒසිවරේ අධිෂ්ඨානය අතඇරලා පිංගතුම් පිදුූසිවුර අදම පොරොවනවා. අද මේ සවර සංගිහා පරික්භෝග කරන්නට පටන් ගත්තට පස්සේ සිවුර පොරොවන්න පොරොවන වාරයක්. මේ සවර පිදූ පින්වතුරල්ලාට පිනූපදිනවා. එදි එනිසා මේ කටින ජීවර කියලා කියන්නේ එහෙමික. කටින චීවරයක් පූජා කරගන්න පින්වතුනේ ආසා තිබ්බට බෑ ඒක පූජා කරගන්න විශේෂ කැප කාල ඇති නොනි ඒකට කියනවා කටින චීවර මාසය. අවුරුද්ධටම දින තිහක් එන්නේ කටිනසීවරේ පූජාකර ගැන්්‍ර. හැබැයි ඒ දිනතිහයේ කටිනසිවර පූජා කරනවා නං ඒකට ඊට මාසතුනකට කලින් පේවෙන්නන. පේවෙච්චි කෙනාට අර මාසය ඇතුළඇත විසේසියංකරගන්ට ලබෙන පින්කම තමයි කටිනචීවර පූජාපින කෙලකයන් ඉතින් අද මේ පින්ග තුල්ලා. එබන්ඳු මහාපින තමන්ගේ ජීවිතය ඇතුළින්. රැස්ර ගන්ට වාසනාවන්තව වුණා මේ රැස්කර ගත්ත පින තමන් හොදට තමන්ගේ හදවතේ රඳවාගන චේතනාවින් මේ සිවර කෙරෙහි බලවත් ගෞරවයක් තවාගෙන පින්ග තුන්න මේ චීවර පූජා පින්න තවතවත් තවතවත් බලවත් කර ගන්ට. ඒකට ගොඩා කොප කරයි. අදකිරච්චි පින්කම් නිදහස නිවහල් මනසිකින් අය හිතන්න. උදේම පෙරහැර තිබුණ කොහොමද. පෙරහැරේ තිබුණු ලස්සන කොහොමද. පෙරහැර වඩම්මනකොට පෙරහැරේ චීවරේ වඩම්මනකට මග දෙපස සැරසුනේ කොහොමද. සංඝයා වහන්සේලා මේ චීවර තැන්පත් කිරීම වෙනමින් මේ අසපු පොන්නි බොහොමිය මණ්ඩපේ සකස් කරලා තිබෙන කොහොමද. දැ බලන්න පිංගතුන්ගේ උතුම් චීවර වස්ත්‍රය වෙනුවින් වෙනම මණ්ඩපයක් සකසුන මේ මණ්පු පූජාවත් කරගත්ත අපි පිංවත්. කටින පින්කම දායකත්වය දරන පින්වත් ලකී චඳුරංග මහත්මා විසින්මයි. ඉතින් ඒ මණ්ඩපේ සැරසුනේ කොහොමද. සංවිහා දානයට වැඩිය කොහොමද. දම්පැන් පිදුනේ කොහොමද. මේ එකක් එක ගාන පින්වතු හොඳයට හිතේ මවා ගණ්ඩ චිත්ත රූපයක් වගේ ඇද ගන්ට. අද පින්කම කෙරෙච්චි විදිහ. අපි සංග හාට දම්පැම් පූජා කරලා මහා පරිස්කාර පූජාවක් කරලා ඒ ඔක්කොම පූජාවලින් පස්සේ අපිත් ධනමාන ආදී අරගෙන ඊට පස්සේ තමයි යෝන් අපි කාටිනානි සංස බණපදි ඇහුයේ කියලා ඕක මතකතියා ගන්න. ඒ මතක තියාගෙන නිතර සිහිකරන්ට නිතර සිහිකර කර තමුන්ගේ අද මේ රැස්කරගත්ත පින්න තව තවත් පින්ව තුල්ලා බලවත් කරගන්නට. මේ සැවතුලාට මොකද පින්ි තුනේ පිනක් රැස්ක ගනිද පින සම්පූර්ණ වෙන්නේ අවස්ථා තුනේ තිම හිත පැහැදීමෙන්. පලවෙෙන එක තමයි පංකම කරන්ඩ කලින් තියෙන ප්‍රසාදය. ඊළඟ එක තමයි පින්කම කරනා මොහොති පසාය රැක ගැනීම පංකම කරනා මොහොති ප්‍රසාදයට හානි වෙනවා කියනකත් හරයට වෙන එක ඇති ඒක බොහමට රැකගන්න ඕන ඒකත් රැකගෙන පින්කම කර ග හිතු. ඒ පස තින වරැ ගන්දක්. එමකදද. පංකම කරාට පස්සේ ප්‍රසාදය රඳවා ගැනීම. දැකරන්න තියන්නේ ඉතුරවෙලා තිනම කදද. පංගම කලාට පසුව තියන ප්‍රසාදය හොදදට රැක ගැනීම. පංගම කරාට පස්සේ තියන ප්‍රසාදේ රැකෙන්ට නං පංවතුල කොහොමද කල්පනා කළ යුත්තේ. ප්‍රසාදය උපදින විදදිහටම කල්පන කරන්න. ප්‍රසාධය උපදදින විදිහටම හිතන්න අනිත් හැම්ම දේම බැහැර කරලදන්න. ඒනිසා තමන්ගේ පින තමන් රැකගැන්ට මේ කටිනා නිස බනපදය පිංවතුල්ලාගේ හිතේ ජනිතවුන්නු මේ පිංවතුල්ලා උපද්ද ගත්ත පින රැකගෙන තමන්ගේ පින තවතවත් මහත්ඵල මහානිස සංසකරගන්ටම හේතුවාසනා වෙත්වාසාධසාද. අටින මහා පිංකම කියන උතුම් පින්ංකමේ තේජසින්. මේ සැදැහැවත් පින්ග තුරල්ලා හැමදිනාට තවතවත් තමංගී ජීවිතේ. කරදර බාධා නැතුව කල්ලයානමිත්‍ර ඇසුරේ. හොදට පින්කරගන්ට ලැබේවා ගුණ ධර්ම දියුණු කරන්ට ලබේවා ගෞතම ශාසනය තුළ ධර්මාවබෝධයට තම තමංගේී ජීවිත හැඩගස්ුව ගන්ට මේ හැමදිනාම වාසනාාවන්තයෝවේවාසාධසා. ැස් කරගන්ට දනාාවූ ධාරතර පින් අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට සක්ධවිධනන් නැතුරු කොට සධවලෝකවාසී, සියලු දෙවියූ, සාදරීං පිனாනුමෝදන් වෙත්වා. මේ ස දැහවතුල්ලා මෙ බන්ඳු උතුම් පින්කමක් සිද්ධ කරනකොට. මේ පින්ංකම වෙනුවෙන් ආශිර්වාද සිදුකළ යන්තා දෙවිදේවතවන් වහන්සලා වෙද. මේ පුුණන්න බොහොමිය සුරැකින සෑ සුරකින්න බෝධින් වහන්සේලා සුරකින්න මහ සඟරුවන් වහන්සේ සුරකින. සියලු දෙවියෝ සාදරයෙෙන් මේ පිණ අනුමෝදන් වෙත්වා. සැදෑවතුල්ලාාට මේ පින්කම් බාදාරදර නැතුව කර ගන්ට උදව කරපු විෂ්ඨ කාමී දෙවියෝද පින් අනමෝදං වෙත්වා. පින් අනුමෝදං වන සියලු දෙවියෝ තවතවත් දෙව් සැපින් වැඩෙත්වා මේ පින්ංහ තුල්ල හැමදිනාවම දෙවියෝ ආරක්ෂා කරත්වා. රැස්කරගැන්ටේ දුනාව වූ උදාාරතර පින අපි කොයිකාටත් ගෞතම සාසනය තුළ. ඉතාම පිරිසිතු ආකාරීෙන් පින්දහං රැස්කර ගැන්ට සියලු ආකාරයෙන් පසුබිං සකස් කරල දීපු. අපි විඟතුනේ මේ පින රැස් කරනවා කිය කියන්නේ හරියට අපි සාරවත් බීජ සරු කුඹරක වපුර නෝගේ වැඩක්. ඒකට සරු කුම්ඹ රක්තියෙන්න්න ඕන. ඒ සරු කුම්ඹර තමයි ඒ සරු කුම්ඹරවියට තේරුන් ගන්න හරියට තෙරුුවන් ගැන ඇතිවුණු ප්‍රසාදී. හද ෙරුවන් ගැන ප්‍රසාධී ජනිත වනොත් තමයි තෙරුවන් මූල් කරගෙන හොදට පින රැස්කර ගන්න පුලුවන්වෙන්නේ. අද බල අපි ගොදේවොත්ම පින්ගල්ලොක සාමීන් වහන්සේ තෙරුවන් ගුණ කියද්දීලා. තෙරුවන් ගැන අප ප්‍රසාදයට පත් කරලා තෙරුවන් ගැන තෙරුවන් මල්කරගෙන අපි පික්කලොත් තේ පින මහත් පලයි මහනි සංසය කියනෙ අපේ හදවතට දැනට කියලදීලා. අපිට මේමට අවස්ථාව හැදුවන. ඊනකට මේ ලංකාව තිබ තින පින්ගතුන ඇැන් කාලාලවකවානු. සැදැවත් උපාසකු පාසිකව කැමතියි කටින මහා පිනක් කරන්න. හැබැයි විදිහක්නේ. ඇයි හේතුව කටින පින උපද්දන්න තරන් පිළිවෙත්පුරන ගුණගරුක සංඟ පිරිසක්නේ. අදවලන්න ගුරුදේවන් වහන් සිනිසා පින්වතුරල හැම දෙෙනට හිත්පුරවගෙන පින්ක මඋපද ගන්න පුළුවන් උතුම් සඟරුවනක් අපිට වැඩින්වනේ. ැ මේ කෝම පින්කන් අප ගුර දේවොත්තම පින්ගල්ලක සාමන් වහ නිසා. ුරදේවයන් වහන්සේ මේ සියල පුුණනි නිධර්මයන් අනුමෝදන් වෙනදුක් නිරෝගසුවයත් දීර්ඝහායුෂ සම්පත්තිය ලබත්වවාසාදුසාදු. ගාල්ල මහමෙවුනාව භාවන ආසපුයේ ගෞරවිනී අනුසාසක. කුරනගල ධම්මාරාම සාමින් වහන්සිට මේ සිය ලුපින් අනුමෝදන් වෙත්තුවා අනුමෝදන් වෙත්තුවා අනුමෝදන් විත්වා. පොන්න ොම වැඩහිදින පූජනය මහ සංඟරුවන් වහන්සේ පින් අනුමෝදන් වෙත්වා. මහා සංගරත්නේ නිෙදුක් නිරෝග සුවයත් දීර්ඝායිෂ සම්පත්තියත් ලබත්වා සාධ සාධසාධ. රැස්කර ගැන්ටය දනාාවූ ධාරතර පින අද දවසේ මේ උතුම් පිංකම සිද්ධ කරපු මේ පිකමේ මූලික නියමවා විදිහට. පික මේ දායකත්ව අරගෙන්. මේ පින්වතුල්ල කොයිකාටත් සාදරෙන් අනුමෝදන් වන්නඩ පුළුවන් පිනක් මේ විදිහෙට උපද්දන්ඩ මූඩිකත්ව අරගත්ත. පින්වත් ලකී චතුරංග ගුරු පියාණන් හට මේ සියලූම පුුණන්නේි ධර්මියන්ගේ ආශිර්වාදී වේවා. එවගේ එතුමාගේ පවුලේ සියලු දෙනා හට මේ සියලු පුුණන්නෙ ධර්මයන්ගේ ආශිර්වාදේ වේවා තුමාට මේ පින්කම සිදධ කරගන්නකොට තුම බලාපරොත් විදි්ච විදිහටම. එතුමා අපේක්ෂ කරලා ගොඩාක් දරුවෝ මේ පින්කමට එකතු කරගෙන දරුවට විසාලාල පිනක්කප පත්දන්න ඕනෙ කියෙලා අපිත්තෙක් මේ ගෙන කතා කරනකොට ඒ වචනය අපිත් එක කිව්වා. එනිසා ගුරුපයාාණන් යටතේ අධ්‍යාපනය ලැබූ සහ මේ වෙනකොට ලබමින් සිටින සියලු දරුවන්ටත් මේ සියලු පුුණනි ධර්මයන්ගේ ආශිරවා දේවේවා. ඇැමදිනාට ගෞතම ශාසනය තුළ තවතවත් කල්්‍යයානමිත්‍ර ඇසුරම සමීපවේවා. ගෞතම ශාසනයයේ ධර්මාවබෝධ කරන්ට මේ හැමදිනා වාසනාවන්තියව වේවා. රැස්කරගත්තු උදාාරතර පින පිංවත් ලකී චතුරංග මහත්මාගේ නමින් මේපරලො යන්ටේ දුනාාවූ ඥාතීන් හට විශේසියෙන් මියගිය සහෝදරිය වන පත් ජෙසිකා ගංගාන සහෝදරයට මේ සියලු පුුණිධරමය අනු මෝදන් වෙත්තුවා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වවා. පිංගට සාහ සම්බන්ධ වෙච්චි සැවතුළල හැමදිනාග නමින් යන්තතාක්මයන්ටයදුනු ඥාතීන් වෙද්ද සියලු ඥාතීන් පින අනුමෝදංග පරලෝවසයෙන් සැපේටම පත්වෙත්වා. ලකී චතුරංග ගුරුපයාණන්ගේ උතුම් කල්්‍ය අනමිත්‍රය වන චන්දන ජයලාත් ගුරුපියානන්ට ඒගේ එතුමාතති එක්ක එකට එකතු වෙලා මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙෙන්ට උත්සුක වෙන ඒ සත්පුරු සැසුරු තවතවත් සමීප කරන ගුරුවරු විදිහට චරක දනංජනසර් ඒ වගේ භාරත කරුණානායකසර් මේ සියලු පුුණි ධර්මය අනුෝද ත්ව දරු සියල දෙෙනනාද මේ පින එක හා සමානකොට අනුමෝදං වෙත්ව මේ පිින්ක මෙනුවෙන් නොයෙක් කාරයෙන් සහ සම්බඳනති මේ විස්තර වසයෙන් කියඩ ගයුත්තීම මේ නම් විස්තර ගුඩා කියන්නවිෙන ඕනනේ. තම තමන් රැස්කරගත්ත පින කෞද් දන්නේ. තම තමන් දන්නේය තම තමාගේ හිත්වල තමා මේ විදිහට පින් ඩැස්කර ගත්තා කියන එක. හොඳදට ඇඳී ති බෙන්නේය සතූටින් ඒ පින් තමන්ගේ සිහය නගැ ගැන්ට අනුමෝදන් වෙන්ට. හැම දෙනාට මේ කටින මහා පින එකසේ සමසේ අනුමෝදං වේවා. සියල දෙනාහට මේ පිනේ උතුම් පුුණන්නේ ශක්තියත් රත්නත්‍ර ආසිිරවාදයක්ත් දෙවිදේවතවන් අහසරගේ ආචිරවාදයත්. තවතවත් ජීවිතේ බාධානැතුව පින්කර ගැනීම පිණිසම හේතුවේවා. ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්නට හැම දෙනාට වාසනාව ලැබේ වාසාදුු සාධසාදු. ගාල්ල මහමේ වනාව භාවනාසපු පුණි බොහොමි මේ දායක කාරකාදී සියලූම පින්ගතුල්ලාට ඒ වගේම මේ පිංකාන් සාර්ථක කර ගැන්ට්‍ර වෙහෙසුුණු මහමය වුුණා භාවනාසපුයේ යොවුන් සභහවල ඒ දරුවෝ සියලු දෙනට නොයික්කාරෙන් මේ පිින්කන් වලට සහ සම්න්ධ වෙච්ච සියලු දෙනාට. එවගේ අද ලකී චතුරංග මහත්මාගේ උතුම් දර්මදානම පංකමේ කැමැත්ත නිසා. මේ කටින මහා පින්කමට ධර්මදානයත් එකතු කරගන්නට ඕන කියලා ගොඩාක් හිතපු නිසා. අද ශ්‍රදධාරපවාහි ඔස්සේ සැදැවතුල්ලාට මේ බනපදදි මෙහම ්‍රබණය කරඩ ලැබුණි. ඉතින් මේ පින්වතුල්ල සියලු දෙනාහට මේ පින්කං. එකක් ලෙස්සු මානමෝදං වෙලා. සීලු දෙනා නිදුක් වීවා. නිරෝගවේවා. දීර්ගහයිෂ ලබේවා, ජීවිතොල්ට පෙනෙනනොපෙනෙන කරදරබාදාව විද්ධ සියල්ල දුරුවේවා තවතවත් සැනසිල්ලේ තමන්ගේ ජීවිතේයට පින්ඩැස් කරගන්ට ලබේවා ගුණ දහන්දි වුණු කරට ලැබේවා. හැමදිනාට ගෞතම සම්බුද්ධ ශහසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න්ට වාසනාව ලැබේවා.